අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිතුන් වැඳ පුදා ගත්තා. ඒ මෙරට අග්‍රාමාත්‍යවරයෙකු එම ධුරේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව දළදා සමිතුන් වැඳ පුදා ගැනීමේ සම්ප්‍රදායික චාරිත්‍රයට අනුවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසින්. අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. පසුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගයේ ඇති අමුත්තන් සඳහා වෙන් වූ සටහන් පොතෙහි විශේෂ සමරු සටහනක්ද තැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ මල්වතු මහා විහාරයටයි. එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහඳ පිළිසඳරක නිරත වුණා. පසුව මහානායක හිමියන් සෙත් පිරිත් සජ්ජායනා කරමින් එතුමාට ආශිර්වාද කළා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන් බැහැදුටුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයේ වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න මහනා හිමියන් සහ අනුනායක අනමඩුවේ ධම්මදස්ස හිමියන් බැහැදුටුවා. බුද්ධිමතුන් උගතුන් වියතුන් සාමාන්‍ය ජනතාවත් මේ රටේ ජාතික ආරක්ෂාව තමයි ප්‍රධානතම දේ යන්නේ කියන කාරණේ තමයි මම හිතන්නේ ඡන්දේ පාවිච්චි කරේ කිව්වොත් වැරදි. මහා සංඝරත්නේ කවුරු වෙන කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. මේ රටේ ජාතික ආරක්ෂාව ජාතිකාන් අනන්‍ය